আগে কি ওটি কোথালা কোমত সাপসানিতে ও দেন আই গে দেটা বেলা ইনো নেদ ও দেন মামার গেদর পুতালার গেদর টিচার গেদর আ এইকেটে কামাত নে আপি কোম হারি হন্ডতে ইগেন গান্নো তেরুনা কোম হারি লেডেন বেরেন্নাত তোনি ইগেন গান্নাত তোনি দেন মাগে পুতালা দান্নোনে লোকু লেডা হ্যাম দেনমে হেদেনো ඒ වුණාට හැබැයි අපිට මේ ලෙඩෙන් බේරෙන්න පුළුවන් නේද මගේ පුතාලා දන්නවා දැන් අපි හැමෝම මාසෙක පාවිච්චි කරනවානේ මේ මාසෙක පාවිච්චි කරනකොට පුතේ අපි නහය කට ඔක්කොම වහගෙන ඉන්න ඕනේ නැත්තම් බාගිට වහගෙන හිටියොත් අපිට ලෙඩේ හැදෙන්න පුළුවන් මගේ පුතාලා ඒක හොඳට මතක තියාගෙන මාසෙක දානකොට මෙහෙම නහය වැහෙන්න හොඳට දාගෙන ඉන්න මම දාගෙන ඉන්න ඊට පස්සේ ගලවන්නේ නැහැ මෙහෙම නිකරට මෙහෙම කරලා දාගන්නත් එපා එතකොට බෙල්ලේ තියෙන කුණු ටිකක් ගෑවෙනවා ඈ ඒ නිසා දැන් මම ගෙදර ඉන්න නිසා මම මාසෙක ගලවනවා මම පුතාලට දෙන්නේ දාගෙන අපි ගමනක් යනකොට මාසෙක දාගෙන යන්න ඕනේ හැබැයි අපි ගමන් පුළුවන් තරම් අඩු කරලා ඉන්න ඕනේ මගේ පුතාලා ගෙදර ඉන්න අම්මලා තාත්තලා යනවනේ මේ පුතාලට ඕන කරන දේවල් හොයාගෙන ඉන්න පුතාලා පුදුමම තරම් ගෙදර ඉන්නවා හැබැයි ගෙදර ඉඳගෙන අපිට කරන්න ගොඩාක් දේවල් තියෙනවා මගේ රත්තරන් පුතාලා මොනවාද සෙල්ලම් ගෙවල් හදන්න පුළුවන් බෝනික්කොන අලවන්න පුළුවන් බෝනික්කොන ආවන්න පුළුවන් කෝම්පිටු හදන්න පුළුවන් එතකොට තව මොනවද ලස්සන සින්දු කියන්න පුළුවන් නැටුම් නටන්න පුළුවන් ඒව කරන්න ඕනේ කම්මැලි කමී බලාගෙන ඉන්නේ නැහැ ෆෝන් එක ඔබ 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 ඉන්නෙත් නැහැ දැන් මේ ෆෝන් එකෙන් තමයි අපි මේ පාඩම ඉගෙන ගන්නෙ හැබැයි ෆෝන් එකෙන් පාඩම ඉගෙනගෙන ඉවර වෙලා ඊට පස්සේ දිගටම ෆෝන් එක අතේ තියාගෙන හිටියොත් අපිට වෙන්නේ පරාද වෙන්න අපි පරාද වෙන්න බෑ අපි හොඳට ඉන්නේ බෑ ලොකුලා මේක නම් හොඳට ඉන්න ඕනේ අම්මට තාත්තට සලකන්න අපි සූදානම් වෙලා ඉන්න ඕනේ ඒක නිසා අපි පරාද වෙලා හරියට ෆෝන් එක අරගෙන ගොඩක් වෙලා ගේම් ගගහ කාටුන් බල බල හිටියොත් අපිට වෙන්නේ පරාද වෙච්ච කෙනෙක් වෙන්නේ ඒක නිසා මේ පාඩම ඉගෙනගෙන ෆෝන් එක අම්මට දෙන්න එහෙමයි කරන්නේ හරිද හරි දැන් අපි මොන්ටිසෝරියේදී ඉගෙන ගත්තා මල් ගැන මගේ පුතාලාට මතකනේ මල් මොනවද මල් වල නම් ඔව් රෝස ඉද්ද අරලියා සමන් පිච්ච වතු සුදු ගොඩාක් මල් ජාති තියෙනවා දැන් මේ නිවාඩු කාලේනේ දැන් පුතාලත් ගෙදර අපිත් ගෙදරනේ දැන් මේ මල් හදන්න පුළුවන් ඕගොල්ලන්ට මල් වවන්න පුළුවන් ලස්සන මල් පාත්තියක් හිටෝ ගන්න පුළුවන් එතකොට අම්මේ මේ බලන්න මගේ මල් පාත්තියට එන සත්තු සමනල්ලු එනවා. ඉතින් හරි සතුටින් ඉන්න පුළුවන් එතකොට. අපි මල් ගැන ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි පළතුරු ගැන ඉගෙන ගත්තා. ඈ පළතුරු ජාති දැන් වත්තේ තියෙන පළතුරු කන්න පුළුවන්. දැන් කඩෙන් ගේන peer මොනවාද මිදි ඒව විතර නෙමෙයි. ඒවට වැඩිය ගොඩාක් ගුණ ජාති මගේ පුතාලගේ වත්තේ තියෙනවා. වෙරළු. දැන් මේ කාලේ වෙරළු තියෙනවනේ. peer ගස්ලම් ඒව කාලා අපි හොඳට ශක්තිමත්ව ඉන්න ඕනේ. එතකොට තමයි අපිට මේ ලෙඩින් උනත් බේරෙන්න පුළුවන්. නැත්නම් අපි ඔහි හිටියොත් එහෙම අපිට පණ නෑනේ. අපිට ඇඟේ ලෙඩක් නෑ. මේ ලෙඩ හැදෙනවා වැඩි. ඒක නිසා පළතුරු ජාති කන දැන් පළතුරු ජාති වල නම් කියන්න බලන්න. ඔව් වෙරළු, ගස්ලබු, තව නෙල්ලි, දිවුල්, පේර නමිනා ඇඹරැල්ලා ගොඩක් ජාති තියෙනවා නේද ඒවා පුතාලා කන්න ඕනේ මට එපා කියා කියා හිටියොත් නම් ඔන්න පරාද වෙන්නයි වෙන්නේ ඊළඟට අපි තව එළවලු ගැන කරා එළවලු කන්න ඕනේ බෝංචි කැරට් බීට් ලීස් ඒවත් තියෙනවනේ දැන් වත්තේ එළවලු වවන්නත් පුළුවන් එතකොට කුරුල්ලෝ ගැන ගොඩක් දේවල් අපි කරානේ මොනාද කුරුල්ලෝ වත්තට එන කුරුල්ලෝ කපුටෝ මයිනෝ පරවියෝ නේද ඒගොල්ලෝ දිහා හොඳට බලාගෙන ඉන්න ඒගොල්ලන්ගේ කකුල් වල හැටි කොටේ හැටි එතකොට අපිට ඔන්න ඒගොල්ලන්ගෙනුත් පාඩම් ඉගෙන ගන්න පුළුවන් ඒගොල්ලෝ සමගියෙන් වැඩ කරන හැටි
අපිට ඒවත් ඉගෙන ගන්න පුළුවන්. දැන් මම පුතාලට අන්තිම දවසේ කිව්වේ අරගෙන එන්න කියලා අහසේ තියෙන දේවල්. ඔව්. මතකද? මොනවාද? දවල් අහසේ දකින්න තියෙන දේවල්. මගේ පුතාලා දවල් අහස මතකෙන් පුතාලා උදේට නැගිටිට පස්සේ ඔන්න දැන් ටික 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 දවල් වෙනවා. හරි. පුතාලා නැගිටින්නේ මොන වෙලාවටද? අන්න හරි. ඉර පායගෙන එනකොට ඔන්නෝගොල්ලෝ නැගිටින්න ඕනේ. දවල් එනකන් එහෙම නිදාගන්න එපා. ඒක හොඳ නැහැ. හොඳ ළමයි දවල් එනකන් නිදාගන්නේ නැහැ. උදේම නැගිටින්න. ඊට පස්සේ දැන් ඔන්න අපි මේ එළියට ගිහම අපිට පේනවා ඉර පායලා තියෙනවා. ඉන්න දවල් අහසේ ඉන්න ලොකු මේකේනා තමයි ඉර. හරිද? ඉර මාමා. නේද? එයා උඩට වෙලා ඉන්නවනේ. එයා උඩට වෙලා ඉන්නවා. එයා උඩට වෙලා ඉන්නවා ඉර. ඉර මාමා ඉන්න ඔන්නෝම. ඉර කියන්නේ පුතේ ගිනි බෝලයක්. ඉර කියන්නේ ගින්දර බෝලයක්. ඉර. ඔන්න ඉර මාමා ඉන්නවා. හරිද? ඔන්න ඉර. මෙයාව නිතරම ගිනි ගන්නවා. නිතරම මෙයාව ගිනි ගන්නවා. නිතරම ගිනි ගන්නවා. ගිනි ගන්නවා. ගිනි ගන්නවා. මෙයාගේ මේ ගින්දරවල රස්නේ තමයි අපිට දැනෙන්නේ. එයාගේ ගින්දරවල එළිය තමයි අපිට දැනෙන්නේ. බලන්න ඉතින් එයා කොච්චර ලොකු එකෙක් වෙනවද? ගුඩාරියක් ලොකු විශාල බෝලයක්. මේ බෝලේ නිතරම ගිනි ගන්නවා. ඉතින් ගිනි ගන්නකොට ඔන්න මේ අපේ රටක අපිටත් මේ ඉරේලිය වැටෙනවා. ඒතකොට රස්නේ දැනෙනවා. ඔන්න ඊළඟට තව උදාහසේ ඉන්නේ දවල්ට. අන්න හරි. දවල්ට අපිට දකින්න තියෙනවා වලාකුළුනේ. වලාකුළු තියෙනවානේ. ඔන්න වලාකුළු අපිට දැන් ගිහම අහසේ මිදුලට ගිහම පේන වලාකුළු. කොහොමද එයා තියෙන්නේ? එයා පා වෙනවා. වලාකුළු නිතරම පා වෙනවා. සුදු පාට වලාකුළු පා වෙවි තියෙනවා. තව මොනවද? තව සමහර වෙලාවට අපිට පේනවා අහස් යානයක් එහෙම අහසේ තමන් කරනවා අපිට පේනවා. ඔන්න අහස් යානය ප්ලේන් එකක් නේද? ගාහින් යන්නේ. අපි එතකොට දුවගෙන ගිහිල්ලා බලන්නේ. ඔන්න අහස් යානයක් තියෙනවා. ඊළඟට තව සමහර වෙලාවට ඕගොල්ලෝ පුතාලා අයියලත් එක්ක එකතු වෙලා එහෙම යවන්නේ. ඔව්. සරුංගල්, චූටි සරුංගල්. එහෙම යවනවා නේද ඕගොල්ලෝ? ඔව්. සරුංගලුත් අපිට දවල් අහසේ දකින්න ලැබෙනවා. තව කට්ටියක් ඉන්නවා සමහරලාට ගෙහෙම. අන්න හරි. කවුද? කුරුල්ලෝනේ. කවුද? කුරුල්ලෝ. කුරුල්ලෝත් අහසේ ඉන්නවානේ. ඔන්න ඒගොල්ලෝ පියාඹගෙන යනවා. අහසේ කුරුල්ලෝ පියාඹගෙන යනවා. ඔන්න දවල් අහසේ දකින්න තියෙන දේවල්. දැන් සමහරක් වෙලාවට හැබැයි වැස්ස එනකොට උණු වැහි වලාකුළු එන්නත් පුළුවන්. ඉතින් දවල්ට හිමත් වෙන මේ දවස්වල දවල්ට වහිනවනේ. එතකොට ඔන්න අර සුදු පාටට තියෙන වලාකුළු අලු පාට වෙලා අපිට පේනවා. ඒවට කියනවා ඔව් මගේ පුතාලා දන්නවා මොනවාද? වැහි වලාකුළු. ඊට පස්සේ වැහි වලාකුළු වල ඕගාල වැස්ස පටන් ගන්නවා. හරි. එහෙනම් දැන් මගේ පුතාට දැන් ටීචර් වැඩක් දුන්නනේ. ඔව්. පොඩි පන්තියේ පුතාලට දුන්නා දවල් අහසේ දක්නට ලැබෙන දේවල් පාට කරන්න. දැන් ඕගොල්ලෝ දන්නවා දවල් අහසේ දක්නට ලැබෙන දේවල්. ආ මෙන්න මේ ඉන්නේ. ඔව් ඉර. මෙයා අහස් යානය. මෙයා සරුංගලය. මේ වලාකුළු. මෙයා ඉන්නවද දවල්ට? නෑ. මේ හඳ මාමනේ. හඳ මාමා දවල්ට නෑ. එයා ඉන්නේ රෑට. එතකොට තරු තියෙන්නේ රෑට. දැන් පුතාලට පුළුවන් ලස්සනට පාට කරන්න. දැන් මං කියන්නේ ඉර ගිනි බෝලයක් කියලා. එහෙනම් ගින්දර පාට කරන්නේ අපි ගින්දර රතුයි රතු කහා.
රතු පාටින් කහ පාටින් මේ මැද ටික රතු පාට ගන්න මේ වටේට තියෙන ටික කහ පාට ගන්න වටේ මේ තියෙන රස්නි රස්නි තමයි අපි මේ ගිනි දළු දාලා තියෙන ගිනි දළු ඊට පස්සේ වලාකුළු නිල් පාට ගන්න ප්ලේන් එක නම් ඉතින් මගේ පුතාලා කැමති පාටක් ගන්නකො ආ පුතාලට ලොකු වෙලා ඒ ප්ලේන් එක කියන්න පුළුවන් හොඳට ඉගෙන ගත්තාම ගාලා උඩින් යන්න පුළුවන් සරුංගලේ සරුංගලේ පාට හතරකින් ලස්සනට පාට කරන්න ඔන්න ඔකයි කරන්නේ හැබැයි පාට පැන්සල් වලින් ගන්න එතකොට ගොඩක් ලස්සනයි පාට වලින් ගියහම පිටු ඇරෙන් ඇලවෙන්න පුළුවන් හරි මේ තියෙන්නේ මොකද බලමු ඊළඟට ටීචර් ඇඳලා තියෙනවා ඉර අඳින්න පාට කරන්න දැන් මේ ඇඳලා තියෙන විදිහටම මේ පුංචි පන්තියේ තියෙන්නේ පොඩි පන්ති ළමයි ඉර මෙහෙම පුතාලට තේරෙන විදිහට මෙහෙම පැන්සලෙන් අඳින්න ඔහොම පැන්සලෙන් අඳින්න ඉස්සර පැන්සලෙන් ඇඳගෙන ඉවර වෙලා ඊට පස්සේ පාට කරන්න. එතකොට මං කියවනේ කහ පාටෙන් මේ ගිනි දළු පාට කරන්න මැද රතු පාට ගන්න. මේ දෙක තමයි පොඩි පන්තියට ඊළඟ ලොකු පන්තිය අපේ ලොකු පුතාලා ලබන අවුරුද්දේ ඉස්කෝලේ යන මගේ පුතාලා ඒගොල්ලන්ට තියෙන්නේ අඳින්න. පුතාලට තේරෙනවානේ තේරෙන විදියට අඳින්න. අම්මා අඳිනව නෙමෙයි තාත්තා අඳිනව නෙමෙයි අයියලා අක්කලා නෙමෙයි මේ මගේ පුතා තමයි අඳින්නේ. පුතාට තේරෙන විදිහට අඳින අපිට අඳින්න දෙන වලාකුළු. වලාකුළු අඳින්න මෙහෙම නිල් පාටින් මොහොම අඳින්න. ටීචර් ලියලා තියෙන දැන. ඊළඟ සරුංගලේ ගුවන් යානේ ඉර මේ පැත්තේ වලාකුළු. මේ විදිහට ලස්සනට අඳින්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙහෙමනේ මේ විදිහට ඔව් එන්න වලාකුළු ඔන්නඔහම ඔව් එහෙම අපිට තියාගත්ත හැකි හරි ඔන්නඔහම ඔන්න වලාකුළු මේ විදිහට පුළුවන් මේ විදිහට පුළුවන් මගේ පුතාලට අහසේ තියෙන දේවල් අලවන්න ඈ මේ විදිහට හැබැයි ලස්සන කපා ගන්න ඕනේ අම්මට එකතු වෙලා අම්මට කියලා අලියට කියලා එහෙම වලාකුළු ඉර ඔන්න පොලේක අලව ගන්න පුළුවන් ඊට පස්සේ සරුංගලයක් හදා ගන්නත් පුළුවන් මේ බලන්න මෙන්න බලන්න සරුංගලෙ මේ හතරස් පුටුවක් අරගෙන මේ හදාගත්තේ ලේසි නේද කපා ගන්න අම්මට කියලා එන්න බලා ගන්න මේ හරි මම ඊළඟ දවසේ කියලා දෙනවා පුතාලට සරුංගලේ කපා ගන්න හැටි ඉතින් දැන් ඔන්න දවල් අහසේ තියෙන දේවල් අපි ඉගෙන ගත්තා එතකොට දවාලියට අපිට මේ ගොඩක් රස්නේ දැනෙන්නේ මොකද අන්න හරි මං කිව්වේ මොකද ඉරේ තියෙන රස්නේ අපිට දැනෙනවා අපිට දැනෙනවා ඉරේ තියෙන රස්නේ අපිට එතකොට අපිට හරියට දාඩිය දානවා එතකොට ඉතින් අපිට ඒකට මෙහෙම රෙදි පරෝගෙන ඉන්න පුළුවන්ද බෑ රෙදි පරෝගෙන ඉන්න බෑ හරි රස්නේ එහෙනම් අපි සැහැල්ලුවට ඇඳුම් ඇඳගෙන තමයි ඉන්නේ එතකොට තවල්ට අදවනාල අපිට අහුලක තියෙනවා දවල්ට හුලඟ දැනෙන වෙලාවල ගස් කොළන් හෙල වෙනවා නේද ගස් කොළන් හෙල වෙනවා හුලඟට හෙල වෙනවා තව කුරුල්ලෝ පියාඹනවා නේද කුරුල්ලෝ පියාඹනවා සමනළු පියාඹනවා එහෙම දේවලුත් වෙනවානේ එතකොට මගේ පුතාලා දැන් මේක අඳින්න පුළුවන් දැන් ඔයගොල්ලන්ට පාට පැන්සල් වලින් වෙනව අඳින්න පුළුවන් මම හරි හැමතිස්සෙම මගේ පුතාලා වැඩ කරන්න ඕනේ නිකන් ඉන්න එපා දැන් මේ නිල් වලින් අඳින්න පුළුවන් වලාකුළු දියසායන් ගාලා රතු පාටට දියසායන් වලින් බෝලයක් ඇඳලා මේ පාට කරගන්න පුළුවන් මට අර එවන්න මගේ පුතාලා වැඩ දෙක තුනක් කරලා අම්මා එනකොට එවන්න මම බලලා හරි දාලා එවන්න හැබැයි කොලේ අම්මට කියලා අනිවාර්යයෙන්ම නම ලියලා එවන්න ඕනේ එතකොට මම තරුත් දෙනවා හොඳට වැඩ කරලා එන ළමයින්ට තරුත් දෙනවා හරි දෙනවා ඊට පස්සේ අපි බලමු ටික දවසක් ගියාට පස්සේ ලෙඩේ හොඳ වෙලා ගිනාට පස්සේ අපි ආයි මොන්ටිසෝරි පටන් අරගෙන තව වැඩ ගොඩාක් කරන්න බලාගෙන ඉන්නවා හරි දැන් ඔන්න මේ පාඩම ඉවරයි
හරිද? අපුඩිය ගහන බලන්න. හරි. හරි. ඔන්න දැන් මං පුංචි කතාවක් කියා දෙන්නයි හදන්නේ. දැන් මේ දවස්වල කතා අහනවද? අම්මගෙන් අහනවද? තාත්තගෙන් අහනවද? ගොඩක්ම කතා අහගන්න ගොඩක් ලස්සන කතා. දන්නව අම්මා දන්නව? තාත්තා දන්නව? ආච්චි දන්නව? අදා දන්නව? ගොඩක්ම ලස්සන කතා අහගන්න. හරි. ඔන්න දැන් මං කියන කතාව පුංචි හා පැටියෙක්ද? පුංචි හා පැටියෙක්. හව් සුදු පාටයි කන් දෙක දිගට තියෙන ලස්සන පුංචි හා පැටියෙක්. මෙයා හිටියේ කැලේ. කැලේ දවසක් ඉතින් මෙයා සෙල්ලම් කරන්නේ කියලා ගියා. පුතාලට වගේම හරීම ආසයි සෙල්ලම් කරන්න. ඉතින් දැන් ගිහිල්ලා ඔහම ඔන්න දැන් බැලුවා වටපිට. අද මං කා එක්කද සෙල්ලම් කරන්නේ? පේන්න කවුරුත් නැහැ එදා. ඊට පස්සේ ටිකක් වෙලා බලාගෙන ඉන්නකොට මෙයා දැක්කා ලස්සන මලක් පිපිලා තියෙනවා ඈත. පස්සේ මෙයා එකපාරට මම අර මල ගාවට ගිහිල්ලා මල කඩලා ගන්න ඕනේ කියලා පැනගෙන 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 මල ගාවට ගියා. ඊළඟට එකපාරටම මල මෙහෙම කැඩුවා. නේද? කැඩුවාම දැන් මල කඩලා අතට ගන්නවත් එක්කම මෙයාට එකපාරටම ඇහෙනවා අඬන සද්දය. අනේ මාව වැටුණා අයියෝ කියලා අඬන සද්දය. කොහොමද මෙයා බැලුව කවුද කවුද මේ කෑ ගහන්නේ අනේ පව් කියලා බලනකොට බිම වැටලා ඉන්නවා සමනල පැටියේ. හානේ හරි වැඩේ තමයි. මොකද එලා තියෙන්නේ? හා පැටිය කඩාගත්ත මලත් රතු පාටයි, බිම වැඩිලා ඉන්න සමනල පැටියත් රතු පාටයි. දැන් හරිය දැක්කේ නෑනේ. හා පැටිය දැක්කේ නෑ. මල තමයි කියලා එයා හිතුවා මලේ පැණි බිබි හිටියනේ සමනලයා. ඊට පස්සේ දැන් මොකද කළේ? හරිය විජහට මල බිමින් තියලා වෙලා සමනල පැටියව අනැගිරිද නැගිරිද අනේ මගේ පැටියෝ මට සමා වෙන්න මම දන්නේ නැතුවනේ වගේ දෙයක් උනේ. මං ආයෙම කරන්නේ කියලා විජහට වැලිටි ගෙහම දැන් ගස්සලා වෙලා සමනල පැටියව නැකිටු ගත්තා. ඉතින් සමනල පැටියා පියාඹනේ කෙනෙන්නේ හා පැටිය බැන පැන යන්නේ කෙනෙක්. ඊට පස්සේ ඉතින් ඔයාට මේ ගොඩක් තුවාල නෑ නේද කියලා හැමෝ නෑ නෑ මට එච්චර අමාරු නෑ කියලා ඉතින් සමනල පැටිය උත්තර දුන්නා. ඊට පස්සේ මේ අනේ සමනල පැටිය මට අද සෙල්ලම් කරන්න කෙනින් නැතුවනේ හිටියේ. මේ ඉතින් දැන් මම හරි දුකෙන් හිටියේ සෙල්ලම් කරන්න කෙනෙක් නැතුව මොකද කරන්නේ කියලා සමනල පැටිය හරි ඉතින් අපි දෙන්න සෙල්ලම් කරමු. අපි දෙන්න සෙල්ලම් කරමු කියලා දෙන්නත් එක්ක ඊට පස්සේ ලස්සනට සෙල්ලම් කරා. සමනල පැටිය මේ එයාව අල්ලනවා, හා පැටිය පැන පැන යනවා, මේ අපුඩි ගහනවා, හිනා වෙනවා. හරි සන්තෝෂයෙන් දෙන්නත් එක්කලා සෙල්ලම් කළා. ඔන්න මං චූටි කතාවක් කිව්වේ. ඔය කතාව මතක තියාගන්න මගේ රත්තරන් පුතාලා. හොඳයි. දැන් මම දැන් අහනවා ඕගොල්ලන්ගෙන් පොඩි වැඩක්. මං කියලා දුන්න නේද අපි දත්මදින්න ඕනේ කියලා නිදා ගන්න යනකොට? දැන් මදිනවද හැමෝම? ඒ වැඩේ මතක ඇතුවම කරනව නේද? මතක කරන්න එපා පුතේ. මතක කරන්න එපා. නිදා ගන්න යන ඉස්සර අනිවාර්යෙන්ම දත්මදින්න, ඇඟ සෝදන්න, එතකොට පිරිසිදු ඇඳුමක් අඳින්න නිදා ගන්න යන ඉස්සෙල්ලා, අම්මට තාත්තට වඳින්න. මොකද්ද අර අපි කියන්නේ? අපි කියන්නේ නිදා ගන්න ඇඳට ගිහින් කියන්නේ. අන්න හරි. මොකක්ද ඇස් දෙක පියාගෙන? මට බුදු සරණයි, මගේ අම්මට බුදු සරණයි, මගේ තාත්තට බුදු සරණයි, සියලු දෙනාටම බුදු සරණයි. එහෙම කියලා නේද නිදා ගන්න කිව්වේ? මේ විදිහට හැමදාම මගේ පැටව කරන්න. එතකොට නරක හීන දකින්නේ නෑ. පහුවදාට හොඳට මේ සන්තෝෂයෙන් නැගිටින්න පුළුවන්, සතුටින් නැගිටින්න පුළුවන්. ඉතින් මම තවත් පාඩමක් කරන්න මගේ රත්තර පුතාලා ගාවට එනවා. තවත් ගොඩක් දේවල් මම කියලා දෙනවා මගේ පුතාලට. දැන් ටීචර්ගෙන් අපි ගෙනිච්ච වැඩ ටික කරලා එවන්න. මම ආයි ළඟම දවසට ආයි මගේ පුතාලා ගාවට එනවා පාඩමක් කියලා දෙන්න.
අගේ රත්තරම් පුතාලට තුරුණුවන් සරණයි. ආයි බෝවන් පෙටියෝ.